පුළුවන් කියලා ඉත සිතින් ප්‍රාර්ථනා කරනවා හැමෝටම වෙනදා වගේම හරි සුන්දර නැවුම් උදෑසනක් ජීවෙන් පිරි උදෑසනක් ඉත හැමෝම දන්නවා මේ වෙනකොට මම මේ ඉන්නේ කොහෙද කියලා මම හොයපු නිදහස මම හොයපු සුන්දරත්වය මම හොයපු හුදකලාව 100%ක්ම මට ලැබිච්ච තවත් ලස්සනම සුන්දර ස්ථානයක් තමයි මේ දියලුම කියන්නේ ඒකට හේතුව තමයි මේ මුළු දියලුම දියැලන මුදුනටම මේ මුළු යායටම ඉන්නේ අද මම විතරයි සහ ඊයේ රෑ හිටියත් මම විතරයි ඉතින් මම හොයපු හුදකලාව ඒ සුන්දරත්වයේ නිදහස හොඳටම මට නොඅඩුව ලැබුණා ඉතින් මේ සුන්දර උඩු දියලුම හොයාගෙන ඇවිල්ලා මෙතන සුන්දර කඳුර රාත්‍රියක් ගත කරලා මෙතන නාලා උයාගෙන කාලා දැන් උදේ තේ එකක් හදාගෙන බීලා හරි නිදහසේ මං තාම මෙතන ගත කරනවා තාම කවුරු මෙතනට ආවේ නැහැ ඉතින් මේ ආපු ගමන මම මේ ගත කරපු දවස මේ හැමදේම ඔයාලට සමීප කරන්න පුළුවන් විදියට මම පුංචි රූප රාමුවක් එකතු කරගත්තා ඉතින් මම විතරක් මොකටද මේ නිදහස විඳින්න රූප රාමු තුලින් ඔයාලත් මේ නිදහස විඳින්න මෙතෙන්ටම එනකන් මම මෙතෙන්ටලා පොඩ්ඩක් වටපිට බලාගෙන ඉන්නවා එහෙනම් වීඩියෝ එක මුලට ගිහිල්ලා ආයෙත් මෙතනදී ඔයාලා හම්බෙන්න වාන බෙහෙත් නෙලි හැදෙන කාලෙට නම් හොඳට කකා එන්න පුළුවන් බෙහෙත් නෙලි බල්ලෙක් දුවා බල්ලෙක් උපලෙක් ඉඳලා දිව්වා බල්ලෙක් හිටියා තා මොන මොන සත්තු ඉන්නවද දන්නේ මේ හැරි පොඩ්ඩක් එලි මහනකට එනවා මේක යන්න තියෙන්නේ මේ සර්පිලාකාර විදිහට තමයි මේ මං හිතන්නේ උඩු දිලමට යන්න තියෙන්නේ අර කන්දෙන් පටන් ගත්තොත් මෙහෙම මේ බලන්න මේ ගස් జాතිය මෙන්න මේක තමයි අර ගස් උඩ මේ බෙහෙත් නිල් ගහයි හැදිලා තිබ්බේ මෙතනත් ඒකම හැදිලා තියෙනවා හැදෙන්න කොහොමද ඒක ගහින්ම හැදෙනවද හිතා ගන්න හැම ගහකම වගේ ඒක තියෙනවා ඉර බහින්න ළඟයි මම ලස්සන view එකක් තියෙනවා මම උඩට ගිහිල්ලා ආය කතා කරා අතනින් වඩාගෙන වැටෙනවා. ඔයි පාතර ගිහිල්ලෙමු. මෙන්න මෙහෙන් තමයි දියැල්ල කඩාගෙන එන්නේ. ඉතින් අන්නතර කන්දෙන් තමයි දියැල්ල පටන් ගන්න. මොහොම ඇවිල්ලා මෙතනින් පහලට ඔහම යන්න තියෙනවා. හැබැයි මට ඕන තැන මෙතන නෙමෙයි. මම කැම්පින් කරන්න බලාගෙන ආවේ මෙතන නෙමෙයි නිසා මම යනවා දියැල්ල කඩාගෙන වැටෙන තැන පහලට. බලන්න දියලේ ලස්සන මම මෙතන ගිහලා අතෙන් දැන් පහළට කඩාගෙන වැටෙනවා පිටෙන්ට ගිහිල්ලා බලන්න उड़ी अटिच डीएल कड़ा मेन मे पार मेन मेतन मेहरी कड़ मंगीतान तीन नट उन्ना मेहरी अब गलवड़े कैंपिंग करने के भयान कत्ल पार अड़ी इध तीन वेस्त अतने कैंपिंग पाइंट तीन मेतन कैंपिंग पत्र तोन तीन किसी प्रश्न अतना कैंपिंग अभी अतन गील बल वीवे कि आम गीने लुक मालू इन गल कट सैन लुक मालू इच्छर लुक गल कट इन गीतना हवस्थ निरभिंद खाली मेतंटे अन्नमो
වාව් බලන්න වඩ පිටාව අන්න අරින්න තමයි දියල්ල කඩාගෙන එන්නේ එන්න මෙහෙම 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 මේ පැත්තෙන් තමයි දියල්ල වැටෙන්නේ බලන්න ලස්සන मेतना रावण वगेम दियाल वेटन दियाल गला पार तीन मेहता मंगी दसान पार मार दियाल अरे गला पार के अन्निंगे के कुमरी आगे वाला मार लसन इतनी दिगड़ मोह मोह मोहम अन्नर पार दी अरे दीन उम्मा स्वयं पोचि तेनो मे दियाल मेहतमा उड़ दियल दियाल पहल कटिया बलगे अवमान लोकेशन नियम व्यू कत्ती
හරි දැන් මම පොඩි ආහාර හිඟයකට මුහුණ දීලා තියෙන්නේ එළිය වහින හොඳටම තව එකම එක කෑමක් ඉතුරුලා තියෙනවා ඒක තියෙන්නේ එළියේ මේ ඩියල්ලේ වතුර පාර තමයි ඒ කෑම එක තියෙන්නේ එළිය හොඳටම වහින කොහොම හරි තවන්නේ මම එක්ගිල අරන් එන්න මොකද මට බඩගිනේ හොඳට
ආයුබෝවන් සියලුම දෙනාටම ඉතින් ඔන්න ඔය විදිහට මේ සුන්දර දියලුම ඇල්ල මුදුනේ ගත කර පඳුරු රාත්‍රියක් මේ විදිහට අවසන් වෙනවා මට තාම ටෙන්ට් එක ගලවගෙන මෙතන යන්න හිතෙන ඒ තරම් සුන්දරයි තාම මෙතන නිදහස මම හොයපු නිදහස ඒ හුදකලාව ඒ හැඟීම තාම මෙතන තියෙනවා හේතුව තමයි ඊයේ දවසේ රෑ ඉඳන් මේ වෙනකන් තාම කවුරුත් මේ දිය ඇල්ලේ නැහැ ඉන්නේ මම විතරයි ඊයේ සාමාන්‍යයෙන් උඩු දියලුම ගොඩක් අටි කැම්පින් කරන ස්ථානයක් සාමාන්‍යයෙන් මෙතන ජන ශූන්‍ය වෙන්නේ හරි කලාතුරකින් හැබැයි මම එනකොට කීප දෙනෙක් ඉඳලා ගියා ඊයේ රෑ කඳවුරු ගහන්න මේ මුළු දියලුම ඇල්ල මුදුනටම හිටියේ මම විතරයි ඉතින් මට මං හොයපු හුදකලා මේ සුන්දරත්වයේ නිදහස 100%ක්ම මෙතන තිබුණා ඒ නිසා මං කිව්වේ හරි ගෙවුන සුන්දරම කඳවුරු රාත්‍රියක් කියලා ඉතින් පොඩ්ඩක් එළියට ඇවිල්ලා තේ එකක් හදාගෙන බීලා පොඩ වඩපිටාව බැලුව පොඩ්ඩක් මොනවද පේන්න තියෙන්නේ කවුරු හරි එනවද ওই දේවල් පොඩ්ඩක් බලද්දි මට ඈතින් පුංචි යාළුවෙක් හම්බුණා මම අන්නර එහා කෙළවර මුදුනට ගිහිල්ලා බලද්දි තමා මට යාව පෙවුනේ වැඩි දුරක නෙමේ එයා ඉන්නේ ළඟක ඉන්නේ ඉන්න මම පෙන්නන්න මෙන්න මේ ගහ තියෙන්නේ මෙන්න මේ ගහට වම් පැත්ත බලන්න මෙන්න මේ ගහට වම් පැත්ත මෙන්න මේ ඉන්නේ පේනවා ඇති කියලා හිතනවා ඒ තමා මේ වනාන්තරයේ ජීවත් වෙන දෙවන්තයා ඉතින් එයා අදන්ට එලා නිදහසේ තමන් උදේ ආහාරය ගන්න ගමන් ඉන්නේ මම එයාව දැක්කේ දැන් මෙතන උදේ තේ එක බීලා පොඩ්ඩක් කෙලිමහනේ පොඩ්ඩක් ඇවිදලා බලනකොට තමයි එයාව හම්බුනේ ඉතින් ඒ ඉන්නේ මේ වනාන්තරයේ ලොකුම අයිතිකාරය නැත්තම් මේ වනාන්තරයේ දෙවන්තයා එයා හරි නිදහසේ හුදකලාවේ මේ වනාන්තරයේ අන්නර කෙළවරට වෙලා එයාගේ උදේ ආහාරය ගන්න ගමන් තමයි ඉන්නේ සාමාන්‍යයෙන් යෙලි කාලගුණයක් තියෙන පළාතක නම් අලි නැත්තම් ඇත්තු හැම ඉන්නේ රංචු පිටි සාමාන්‍ය තනියෙන් ඉන්නව හරි මාඩුවේ හැබැයි මේ කඳුකරේ විශේෂත්වය තමයි එක්කෙනෙක් හෝ දෙන්නෙක් වෙනම තනි වෙලා ඉන්නේ එයාලා ගෙවන්නේ හරි නිකන් හුදකලා ජීවිතයක් අමුතුම ෆීලින් එකක් ඉන්නව ඇත්ත එයාලත් සාමාන්‍ය ඇයි දන්නේ එහෙම තනියෙන් ඉන්න හේතුව මොකක්ද කියලා දන්නේ නැහැ කොහොම හරි මේ සීත ප්‍රදේශවල මේ වනාන්තරයේ ඉන්න අලි ජීවත් වෙන අලි මම ගොඩක්ම දැකලා තියෙන්නේ එයාලා තනියම තමයි ඉන්නේ නැත්තම් පරිමාශෙන් දෙන්නෙක් වගේ ඉතින් මේ දියලු මැල්ල මුදුනත් ඒ විදිහටම මෙයාලගේ හොඳ වාසස්ථානයක් වගේ මෙයාලා මෙතෙන්ට යනවා එනවා මෙව එයාලගේ තැන් ඉතින් මෙව එයාලගේ නිවහන් අපි ඇවිල්ලා මේ වගේ සුන්දරත්වය බලලා ගියාට මේ වගේ ඇත්තම අයිතිකාරයෝ අන්න අරේ ඉතින් ඒ නිසා මේ මෙතන කැම්පින් කරන මම මතක් කරන මොන දෙයක් තමයි අනිවාර්යෙන් ගිනිමෙලයක් ගහන්න තනියෙන් ඉන්නවා නම් අනිත් කාරණේ තමයි මෙන්න මේ දියල්ල ගලාගෙන යන පාරේ මෙන්න මේ වගේ ගල් තලාවල මෙන්න මේ වගේ ගල් තලාවල කවදාවත් කැම්පින් කරන්න එපා හේතුව ඔයාලා මේ කාලගුණයේ කොහොමද වෙනස් වෙන්නේ කියලා හරියට දන්නේ නැහැ මම කැම්පින් කරපු තැන කැම්පින් කරන්න එපා මේ ප්‍රදේශයේ මේ දවස්වල කාලගුණයේ කොහොමද වතුර මට්ටම කොහොමද කියලා මම හොඳ අදහසක් අරගෙන තමයි අතන කැම්ප් එක කරේ හොඳ සිහියේ මොකද මම කිසිම මත්ද්‍රව්‍යයක් පාවිච්චි කරන්නේ නැහැ ඒ නිසා මට මාව ෂුවර් නිසා මම අතන කැම්පින් කරා වතුර පාර වැඩි වුණොත් ඇහැරලා මට යන්න පුළුවන් ඉතින් මම හැමදේම ලෑස්ති කරගෙන හිටියේ ඒ නිසා ඔයාලා උඩු දිලුම එනවනම් කැම්පින් කරනකොට අන්න අර එතන යහපැත්තේ උඩ කැම්ප් සයිට් ඕන තරම් තියෙනවා ඒ වගේ තැනක කැම්පින් කරන්න ප්‍රශ්නයක් නැහැ අනිවාර්යෙන්ම ගිනිමෙලයක් ගහගන්න මොකද අන්න අර වනාන්තරයේ ලොකුම අයිතිකාරයෝ මෙතෙන්ට යනවා එනවා එතකොට එයාලගේ සමුනේ කරදරයක් නැහැ මොකද එයාලා දන්නවා අපි මෙතන ඉන්නවා කියලා දැන් වුණත් මම මෙතන ඉන්නවා කියලා එයා දන්නවා මොකද එයාලට ඒ ඉව ඒ දේවල් එයාලට දැනෙනවා අපෙන් එයාලට කරදරයක් නැත්තම් එයාලගෙන් අපිටත් කරදරයක් නැහැ ඒ නිසා ඉතින් අනිත් කාරණේ තමයි මට කියන්න ඕන මෙන්න මේ ජල උල්පත් මේ මහා කඳු වලින් උඩින් උල්පත් වලින් ගලාගෙන වැටෙන මේ සුන්දර දිය ඇලි තමයි අපේ ජල උල්පත් ඉතින් මෙව තමයි අපේ ජීවය ඒ වගේම මේ ගහකොළ මේ වනාන්තර මේ ගහකොළ තමයි අපිට ජීවත් වෙන හුස්ම දෙන්නේ ඉතින් මේ දිය ඇලි මේ ගංගා මේ ඇලදොල මේ ගහකොළ කියන්නේම මේ අපේ ජීවය ඉතින් අපිට ජීවය දෙන මේ සුන්දර සබඳතාවම ඇයි අපි විනාශ කරන්නේ ඉතින් මම අහන්නේ ඔයාලගෙන් ඇයි ඔයාලා මේ වගේ සුන්දර තැන් වලට ඇවිල්ලා මේ තැන් විනාශ කරලා යන්නේ බලන්න මෙන්න මෙතන මේ බලන්න මේ පොලිතින් මේ සිගරට් බීලා මේ සිගරට් මේ මෙතන පොලිතින් අතන අර උඩ මොනවද උර පටන් උර පිටින් තියෙන කුණු
මෙතන මේ පොලිතින් ওই පොලිතින් අන්න අර අතන අතන කෑම්ප් කරන තැන එහා පැත්තේ තියෙනවා බියර් කෑන් සෑහෙන අරක්කු බෝතල් පවා තියෙනවා මේ ඉතින් මම යන්න කලින් මේ ඔක්කොම දස් කරලා යන්නේ මට කියන්න තියෙන්නේ මේ තමයි අපේ කුස්ම මේ තමයි අපේ ජීවය ඉතින් අපිට ජීවිතේ මේ සුන්දර සබඳතාවම විනාශ කරන්න එපා ඔයාලට දැන් මේ වතුර බෝතල් මෙතන ඇවිල්ලා දාලා යන්න වතුර පිටි ලීටර එකමාර දෙක පිට උස්සගෙන ඇවිල්ලා වතුර ටික ඉස්සුනාට පස්සේ ඇයි ඔයාල බෝතලේ දාලා යන්නේ ඒක අරයි යන්න බරයිද ඇයි මේ බිස්කට් කට් එක මේ පොලිතින් මුරේ මේ බියර් කෑන් එක ඇයි ඔයාල දාලා යන්නේ මෙතන චුට්ටක් හිතන්න මේ වගේ සුන්දර තැන් ඇයි ඇවිල්ලා විනාශ කරන්නේ ඔයාලා එක්කෙනෙක්ට එක එක පැකට් එකක් එක කෑන් එකක් වෙන්න පුළුවන් හැබැයි ඒ වගේ 1000ක් මෙතනට ආවට පස්සේ බියර් කෑන් 1000ක් මෙතන එකතු වෙනවා ඉතින් ඒක ඔයාලට නොදැනුණාට ලොකු විදියට පරිසර හානියක් මෙතනට වෙනවා අනිත් දේ තමයි ගොඩක් කට්ටිය කන්නයි බොන්නයි මේ වගේ තැන් වලට එනවා ඉතින් මම අහන්නේ කන්න බොන්න එන්න හැබැයි ආපු විදියට මේ දේවල් අරගෙන යන්න ප්ලීස් මොකද මේ වගේ තැන් තියෙන්නේ කන්න බොන්න විතරක් නෙමෙයි මේ ෆීලින් එක මේ ට්‍රැවල් කියන දේ තියෙන හරය ඔයාලා ගන්න මේක නිදහස වෙන දෙයක් මේ ඇස් වලට නිදහස ලැබෙන දෙයක් අපේ හිත සැනසෙන දෙයක් මෙතෙන්ට ඇවිල්ලා කාලා දීලා ෆොටෝ ටිකක් ගහලා එන්න විතරක් අනේ මේ වගේ තැන් වලට එන්න එපා ඒකේ තියෙන නිදහස විඳින්න පොඩ්ඩක් ෆොටෝස් ගහන්න වීඩියෝස් ගන්න කන්න බොන්න හැමදේම කරන්න හැබැයි මේ සබඳතාවත් විඳින්න මේ සබඳතාවත් රකින්න ඉතින් එච්චරයි ඉල්ලන්න තියෙන්නේ ඒකේ බරපතලකම මම පොඩ්ඩක් පැහැදිලි කරන්න ඔයාලා මෙතන අරක්කු බෝතල් දාලා යනවා සමහර කට්ටිය අරක්කු බෝතල් කුඩු කරලා දාලා යනවා එතකොට හිතන්න ඔය වීදුරු කෑල්ලක් එන මිනිස්සුෙක් කැපුණා ඔව්වගේ විසබීජ තියෙනවා ඒ විසබීජ නිසා එක්කෝ ඒ කකුල් පැහැවල තුවාල කකුල් කපන්න පවා ඒ වගේ සිද්ධි වුණතරම් වෙන්න පුළුවන් ඒ වගේම අපිට කොහොම හරි බෙහෙත් ටිකක් කරගන්න පුළුවන් හිතන්න අර මගේ වම් පැත්තෙන් ඉන්න දෙවන්ත මෙතනට ආවා කියලා එයාලගේ කකුලේ ඔන්න ඔයගේ විදුරු කට්ටක් නිසා තුවාලයක් වුණොත් එයාලා කොහොමද ඒක බෙහෙත් කරගන්නේ ඒ තුවාල ඊට පස්සේ විසබීජ ගිහිල්ලා ඒව පැසවලා සමහර විට අපිට හිතා ගන්න බැරි මට්ටමේ වේදනාවක් අනතුරක් ඒ සතුන්ට වෙන්න පුළුවන් ඉතින් අපිට බෙහෙත් ගන්න දොස්තරලා හිටියාට මේ කැලේ ජීවත් වෙන මේ අහිංසක සත්තුන්ට බෙහෙත් ගන්න කවුද ඉතින් ඒ නිසා පොඩ්ඩක් මේ දේවල් ගැන හිතන්න එන්න මේ වගේ සුන්දර තැන් මේ ලංකාවේ සුන්දර තැන් ඇවිල්ලා බලන්න මේ නිදහස විඳින්න මේ ඔළු නිදහස් කරගන්න මේ වගේ රටක තමයි අපි ජීවත් වෙන්නේ ඉතින් ඒ සුන්දරත්වෙ විඳලා මේ රටට ආදරය කරන්න මේ රටේ ජීවත් වෙන තමන්ගේ යාළුවට කියලා දෙන මේ සබඳතාවම යගේ වටිනාකම කුණු දානවන තමන්ගේ යාළුවට යාඩ කියන්නේ එපා දාන්න එපා මේකෙල්ල කොහානියක් වෙනවා කියලා කියන්නේ ඉතින් ආදරෙන් ඒ දේවල් පෙන්වලා දෙන්න අපි අපේ ආකල්ප හදාගමු අපි චූටි තැනින් පටන් ගමු මේවා චූටි කියලා හිතුණාට ඇත්තටම චූටි දේවල් නෙමෙයි මේවා තමයි රටක් දිනු වෙන හදෙන්න ඕන මුල්ම ආකල්ප සබඳතාවමට ආදර කරන්න සංවේදී වෙන්න ඉතින් මේ දේවල් හදාගන්න ඉතින් ආයෙත් මම ආරාධනා කරනවා එන්න ෆොටෝ ටිකක් ගහන්න විතරක් නෙමෙයි කන්න බොන්න විතරක් නෙමෙයි ඇවිල්ලා මේ සබඳතාවම විඳලා මේ සබඳතාවට චුට්ටක්වත් හානියක් නොකර ආපු විදියටම තියලා ආපු දිනම තියලා මේ සබඳතාවට මේ වනසතුන්ට හානියක් නොකර ඔයාලා ඇවිල්ලා මේ දේවල් බලලා විඳලා යන්න ඉතින් එච්චරයි මට ඉල්ලන්න තියෙන හැමෝගෙම එහෙනම් ඉතින් මේ සුන්දර දියලුම දියල්ල මුදුනට මම සමුදෙන්න යන්නේ अरे यालो चुट्ट चुट्ट मे पत्र या हिटी दें मेन मेतन मेतन यहाँ हिटी या दें चुट्ट चुट्ट मेन मे हरिटे नो थिंग मे यान पारिश्रम वोटी तम मैं कि तीन थिंग अलागे अदहास उदहास हेमदे अम्म कि मट हेमदे वाटिना विनो देवाल वार बलो देवाल मगिंगन अड़पा මොනවාරි හොඳ දේවල් දැක්ක නම් ඒවා ඒ හැම දෙයක්ම ඕන දෙයක් කියන්න එනයි ඉතින් ගොඩාක් දේවල් කතා කරන්න හිතනවා කියන්න හිතනවා හැබැයි මම නවතින්න මොකද මේ මගේ GoPro එකේ තියෙන බැටරියත් මට හරස් වෙනවා මේ memory card එකේ තියෙන ඉඩත් මට හරස් වෙනවා එහෙනම් මම මේ සුන්දර දියලමට සමුදෙන්න හදන්නේ හැමෝටම ජය වේවා